මෙරට වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් මෙම වැව්වල ජල දහරිතාව 50%කින් පමණ අඩු වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා තිබෙන. මේ අතර උමා ඔය ව්‍යාපෘති යටතේ මෙගාවොට් 120ක විදුලි දහරිතාවක් පෙබරවාරි මස 15වැනිදා සිට ජාතික විදුලි පද්ධතියට එක්වීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. आहार निष्पादन इहल मट्टम का पवत्वा गान जातिक आहार सुरक्षिता व्यापृतिया जनाधिपत प्रधानत्वेन खमिटुवाक पीटोला तीर वारी मार्ग अमात्यांश हटीट अपिट अगकीमत पैवरिला तीनवा मे सियलु व्यापृतीन सार्थ किरीमत वारी जरय लबादेन वारी मार्ग अमात्यांश हरहा करन महापरिमान बहुकार्य संवर्धन व्यापृतीन हटीट अपि सलकान्य अपि विशाल विदेश नय आधार मत क्रियात्मक व्यापृतीन देखाक्तमाई उमा ओय व्यापृत्य सह महावेली जल सुरक्षता आयोजन वेडसटान मेमिन विट उमा ओय व्यापृत्य अवसान अधिरेट पेमिनिला तियेनवा फेब्रुवारी मासे 15වැනිදායින් පසුව අපි මේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ව්‍යාපෘතිය විදුලි බලයට සම්බන්ධ කරන්න තිබුණේ 2018 වර්ෂයේ. ඉතින් වසර 5කට පසුව ක්‍රියාත්මක කිරීමේදී යම් යම් අඩුපාඩුකම් දුටුවා. දැනටමත් පළවෙනි මෙගාවොට් 60 සම්බන්ධ කරන්න පුළුවන්. නමුත් දෙකම එකට සම්බන්ධ කරන්න ටර්බයින් දෙකම සම්බන්ධ කරන්නේ නැතුව එකක් සම්බන්ධ කරන්න බැරි බව අපේ ඉංජිනේරු වංශයෙන් විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විශාල කෘෂිකර්මාන්තයේ නව නැම්මක් කියලා නව නැමුරුවක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. වගා කිරීම සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ මූලික අරමුණ වෙන්නේ ජාතික ආහාර නිෂ්පාදනය සඳහා තවත් දායකත්වයක් ලබා දෙන්න. පහුගිය තිබ්බ අසාමාන්‍ය වර්ෂාපතනයත් එක්ක හැමතැනම වාන්දාලා. හැබැයි අපි දකිනවා දැන් ඉතිහාසයේ දැන් අපිට තියෙන අද්දකීම් තමයි තව පොඩි කාලයක් ගියන් පස්සේ ආයි වතුර නැති වෙන. දැන් පුරෝගතනයන් කරලා තියෙනවා මේ අර එල්නිනෝ තත්ත්වයත් එක්ක දැඩි නියඟයක් ඉදිරියේදී ඒමට නියමිතයි කියලා. මේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වාරි මාර්ග අමාත්‍යාංශයේ මේ වෙනකොට ආරම්භ තියෙන පියවර වෙන මොනවද? ඇත්තටම අවුරුදු මං හිතන්නේ හදපු කාලේ ඉඳලම දැන්ට අපේ වැව් කිසි එකක් අපි නැවත ප්‍රතිසංස්කරණය කරලාවත් එහෙම නැත්නම් හාරලාවත් රොම්මඩිවත් කරලාවත් නැහැ. දැන් අපේ තියෙන වැව් වල දරා ගන්න පුළුවන් ධාරිතාවය මං හිතන්නේ 50%ට විතර අඩු වෙලා. උදාහරණයකට උඩවලව වැව ගත්තොත් එහෙම 40%කට වඩා වැඩි ප්‍රමාණයක් ගොඩ වෙලා තියෙනවා. ඒ නිසා අපි මෙවර තමයි ඒක පළවෙනි වතාවට අපි හඳුනාගත්තේ. අපි බලාපොරොත්තු වෙනවා මේව කොහොම ඩ්‍රෙජ් කරලා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න ඒකටම අපිට ලෝක බැංකුවෙන් වෙනමම ණය ආධාරයක් ලැබිලා තියෙන විශේෂ ව්‍යාපෘතියක් ප්‍රධාන මහ වැව් ටික අපි බලාපොරොත්තු වෙන ඊළඟ පායන කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා කරන්න. මොකද එහෙම නැත්තම් වෙන්නේ මේ වැව ලොකුවට තිබුණාට වැවේ ධාරිතාවයක් නැහැ.